රීසල් ලොවේ දැවන්ත විප්ලවය සුපිරි තලතුනක අද්විතීය එකමිතුවෙන් නම්‍යශීලී රේසර් හිස සහ අතට පහසු Nissan නොයන මිට Big 3. හම්බන්තොටයි රාජපක්ෂ පවුල අතර ඇති සම්බන්ධය මොකද්ද? මම හිතන්නේ ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමයි රාජපක්ෂවරු දේශපාලනය ආරම්භ කරේ ජීවත් වුණේ. ඒ තුල වසර ගණනාවක් ඩී රාජපක්ෂ මහත්තයා, ඩී එම් රාජපක්ෂ මහත්තයා, ලක්ෂ්මන් රාජපක්ෂ මහත්තයා, ජෝර්ජ් රාජපක්ෂ මහත්තයා, ඉතින් එහාට මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරුපම රාජපක්ෂ මහත්මිය වගේම දැන් නම්ම රාජපක්ෂත් හම්බන්ත දිස්ත්‍රික්කයේ තුල තමයි දේශපාලන කටයුතු කරන්නේ. ඔබ පහුගිය කාලේ ක්‍රියා කළේ නිකන් ජනාධිපතිවරයෙක්ගේ පුතෙක් හැටියටද මන්ත්‍රීවරයෙක් හැටියටද? මම හැම විටෙකම උත්සාහ කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්න. ඉතින් සමහර අවස්ථා වලදී සමාජයේ විසින් මාව දැක්කේ ජනාධිපතිවරයාගේ පුතා විදිහට. එහෙම නැතුව මම හිතාමතා ජනාධිපතිවරයාගේ පුතා විදිහට කටයුතු කළ යුතුයි කියන මතේ ඉඳන් කටයුතු කරේ නෑ. හැබැයි මම සාමාන්‍ය තරුණෙක්, සාමාන්‍ය කෙනෙක් විදිහට කටයුතු කරා. ඉතින් සමහර තැන්වල ඒකට චෝදනාත් එල්ල වුණා. වෙලත් මෙති ඇමතිවරුන්ට අවස්ථාව නොදී හම්බන්තොට ඇතුළු මේ රට පුරා තරුණ තරුණියන්ට ඔබ රැකියා බෙදුවේයි? නෑ, එහෙම චෝදනාවක් තිබ්බා. ඉතින් ඔය බොහෝ කට්ටිය ඔය කියන අය මට ලියුම් දීලත් කට්ටිය වෙලා තිබ්බා. හැබැයි යථාර්ථය තමයි බොහෝ කට්ටිය, බොහෝ මෙති ඇමතිවරු ඒ කාලේ ඇඟ බේරගන්න මට ලියුම දීලා අපේ කාල්ටන් එකේ පෝලිම දික් කළා. බේරිච් එක තමයි උනේ. ඉතින් අන්තිමට මට තමයි චෝදනාව ලැබුණේ. හැබැයි දැන් විපක්ෂ රීතියන දැන් මේ මාස 6ක් දේශපාලන පරිගණීමට ලක් වෙනකොට ඉතින් හැම ඇමතිවරයාගේම කට්ටිය පරිගණීමට ලක් වෙලා. ඒ කාලේ නම රාජපක්ෂ හම්බන්තොටින් විතරක් දැම්මනා. හැම දිස්ත්‍රික්කෙම කට්ටිය දේශපාලන පරිගණීමට ලක් වෙන දෙයක් නැහැ. නිල් බලකාය කාගේද? නිල් බලකාය ඇත්තරම අපි ගොඩනැගුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනයක නැක්තර අවස්ථාවකදී. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිතුමා පක්ෂ මහලේකම්වරයා විදිහට අපිට ඉල්ලීමක් කරා. එතුමා පක්ෂ මහලේකම් විදිහට ඉන්න කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයත් සමග ඒක අබද්ධ කළා ගොඩනගන්න කියලා. දැන් නිර්බලකාය ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දැන් නිර්බලකාය තියෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිර්බලකාය වෙනුවට තරුණ පෙරමුණ කියන නමක් ගෙනාවා. ඉතින් ප්‍රායෝගිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දැන් තියෙන්නේ තරුණ පෙරමුණ. ඉතින් ඒ නිසා මම දීපු දෙයක් අය ගන්නේ නැහැ. ඉතින් නිර්බලකාය ශ්‍රී ලංකා පක්ෂ නිදහස් පක්ෂයට මම දුන්නා. ඉතින් දැන් ඒක ක්‍රියාත්මක නැහැ. පහුගිය කාලේ නිල්බලකායට රට පුරා වැඩ කරන්න එච්චර සල්ලි හම්බුනේ කොහෙන්ද? නෑ, මම හිතන්නේ අපි බොහෝට ලොකුවට විඳන් කරේ නෑ. හැබැයි ගම්වල අය අපි ගම්වලට ගියාම කැම්බීම ටික දීලා, ස්ටේජ් එක ගහලා, සවුන්ඩ් ටික දාලා, කොඩි ටික ප්‍රින්ට් කරලා, ටී ෂර්ට් ටික ගහලා ප්‍රායෝගිකව සක්‍රියව එක් එක් පළාත්වල කට්ටිය සම්බන්ධ වුණා. රාජපක්ෂ පවුලට රූපවාහිනී නාලිකාවක් හෝ රේඩියෝ නාලිකාවක් තියෙනවද? ඒකට සල්ලි කොහෙන්ද? එක එහෙම දෙයක් කළා නෑ. ඒ නිසා එහෙම කරන්න මුදල් හොයාගත්තේ නැති නිසා, එහෙම දෙයක් කළත් නැති නිසා මම හිතන්නේ එතනින් එහාට ඊගෙන අදාළ නැහැ. දැන් ඔබතුමාලා කියනවා හම්බන්තොට විශාල සංවර්ධනයක් කරා කියලා. හැබැයි සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදීම වරක් ප්‍රකාශ කරනවා මත්තල ගුවන්තොටුපොලේ මාසික ආදායම රුපියල් 16,000යි කියලා. නෑ, මත්තල ගුවන්තොටුපොලේ ඔය කියන ආදායමට වැඩි ආදායමක් තියෙනවා. ලංකාවෙන් A380 යන ගුවන් යාන උඩේ ලංකාව හස තුලින් යෑම මගින්ම විතරක් අපිට විශාල ආදායමක් ආණ්ඩුවට ලැබුණා. අනිත් පැත්තෙන් දෙවනි ගුවන්තොටුපොළ රටේ දිවීම තුළ ශ්‍රී ලංකන ඇලයන් ආයතනයට විශාල ලාභයක් ලැබුණා. මේ තෙල් අරගෙන යන්න ඕනේ නැත්තම් දුර ගමන් යනකොට ගුවන් යානයක් නැවත චෙන්නයි හෝ ළඟ ගුවන් යානයකට, ගුවන් පතයකට යන්න අවශ්‍ය තෙල් අරගෙන යන්න ඕනුණා. ඒ වගේ මත්තල ගුවන්තොටුපොළේ අපේ ආණ්ඩුව කාලේ වගකීමකින් මම කියන්නේ ගුවන් යානා 22කට වැඩි ප්‍රමාණයක් සතියට ආවා. දැන් 4යි. ඉතින් දැන් සමහරට ඔය ආදායම හරියන්නේ නැති. හැබැයි අපේ කාලේ සක්‍රීය ගුවන්තොටුපොළක් විදිහට මත්තල ගුවන්තොටුපොළ ආසියාතිකරයේ බැබලිමින් ආවා. වර්තමාන ආණ්ඩුව දැන් සංවර්ධනය නතර කර ඇති බවට ඔබතුමාලා චෝදනා කරමින් ඉන්නවා. ඒත් හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරි මිකුද්දා පටන් ගත්තනේ. ඔව්, මම හිතන්නේ ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ ගිවිසුම අසම් කළා, ට්‍රේස් එකත් ඇඳලා වැඩ පටන් ගන්න මොබිලයිසුත් කළා තිබිච්ච එක. ඉතින් මාස 6ක් ගිහිල්ලා මැතිවරණ විසුරුවට පස්සේ හරි මුල්ගල මතක් වෙච්ච එක හොඳයි. දේශපාලනයේදී ඔබ ඉන්නේ තාත්තත් එක්කද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කද? මම දේශපාලනය කරන්නේ ජනතාවත් එක්ක. ජනතාව ඉන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක. ඉතින් මම දැන් ඒකට සෑහෙන උත්සාහයකට පත් වෙනු පුළුවන් උත්තරයක්. හම්බන්තොට තවත් ජනාධිපති පුත්‍රයෙක් දේශපාලනය කරනවා. ඒ පුත්‍රයයි මේ ජනාධිපති පුත්‍රයයි අතර වෙනස මොකක්ද? දැන් මම හිතන්නේ පළවෙනි වෙනස වයස මට 29යි, යාට 40 ගණක්. ඉතින් එහාට ගියම් මම හිතන්නේ අපි දින අතර හුඟක් වෙනස්කම් තියෙනවා.
එකක් අපි හැදිච්ච පරිසරය, සමාජය, ක්‍රීඩාශීලී භාවය සහ විශ්වාස කරන දේශපාලන චින්තනයන් දෙක. ඉතින් මම විශ්වාස කරන්නේ ගම ගොඩනගන්න ඕනේ, සැලැස්මකට යන්න ඕනේ, රට ගොඩනගන්න ඕනේ කියලා. ඉතින් එතුමාගේ දේශපාලන චින්තනය ඊට පහත්පසින් වෙනස්. ඔබ දැන් යම් උසස් අධ්‍යාපනයක නිරත වෙමින් දින්නේ? එම්ෆිල් එක, ඒකේ අවසාන භාගය තියෙන. ඉතින් මැතිවරණය ආවා. මැතිවරණයට පසුව වෙච්ච පරිසරයත් දෙක්ක, රටේ තිබිච්ච දේශපාලන වාතාවරණයත් එක්ක මට වැඩි කාලයක් යොමු කරන්න උන්නේ නැහැ ඒක අවසන් කරන්න. මොකද ඉතින් වැඩිපුර හිටිය උසාවිවලනේ, සබන්ධනාගාරවලනේ. මේ මැතිවරණයෙන් පස්සේවත් අවසන් කරන්න බලාපොරොත්තු. එක්තරා අවස්ථාවක විශ්වවිද්‍යාලයකට ශිෂ්‍යාවක් ඇතුළත් කරන්න ඔබ ලියුමක් දුන්නා නේද? ඉතින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අන්තිගේ ළමයා මගේ දිස්ත්‍රික්කේ නෙවෙයි, ගාල දිස්ත්‍රික්කේ. ඉතින් ඕනම කෙනෙක් ඇවිල්ලා ලියුමක් කිව්වම මට මගේ වගකීමක් යුතුකමක් තියෙනවා මන්ත්‍රීවරයෙක් විදිහට ඒ පිළිබඳ සලකා බලන්න කියලා ලිඛිතව ලියුමක් දෙන්න. ඉතින් ඒක ඇත්තටම ඔය කියන ලියුම දුන්නේ මගේ ලේකම්වරයෙක්, මමත් නෙවෙයි. ඉතින් එහි යම් කිසි අඩුපාඩුවක් වරද්දක් හා කළ නොහැකි භාවයක් තියෙනවා නම් ඒ අදාළ නිලධාරීන් ඒව ඉටු කරන්නේ නැහැ. ඔබ පවුලේ වැඩිමලා කල වයසත් හරි කසාදයක් කරගන්න කවද්ද? පෙම්වතියක් ඉන්නවද? කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් තම කවුරුත් හම්බුන්නේ නැහැ.